අයිබෝ අපේ ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන ජීවීන් මේ ලෝකේ ඉන්නවා කියලා බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා. ඉතින් මේ අදෘශ්‍යමාන ජීවීන් ඉන්නවා කියලා යම් යම් කැමරා කාචවලට ඕනෑ තරම් හසු වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ විශේෂඥ විසින් පරීක්ෂා කරන ලද සත්‍ය වීඩියෝ කියලා තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඒ කැමරා කාචයට හසු වූ දුර්ලභ දර්ශන කිහිපයක් පිළිබඳව අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අංක 1. හෙදියේ කාමරයේ හොල්මන. මෙයා පිලිපීනයේ පුහුණුව ලබන හෙද වෘකිකාවක්. ඉතින් ඔයා මුලින්ම දකින්නේ මම මැගේ කාමරේ තම සොයුරා සමග කරන පෙර පුහුණුව. හදිසියේ සිදුවන දේ බලන්න. සති ගණනාවක්ම ඇය බිය කරන භයානක දේවල් එයාගේ කාමරේ වෙන්න පටන් ගත්තා. ඔබට පේනවා ඇති මේ කාන්තාවේ කාමරේ හැමතැනම කවුද පෙරලලා කියලා. ඉතින් මේ තත්ත්වයට හේතුව ඇය දන්නවා කියලා ඇය පවසනවා. ඉතින් ඇය පවසන අන්දමට මේකට හේතුව මම සහ වෛද්‍යවරයෙක් වෙන මගේ පෙම්වතා සමග රෝගියෙකුට ප්‍රතිකාර කරනකොට ඒ රෝගියා උන්ට බේරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ මැරිච්ච පුද්ගලයා ඔවුන්ගේ නිවසේ හොල්මන් කරනවා කියන එක ඔවුන් තරයේ විශ්වාස කරනවා. ඉතින් මේක මම තවත් තහවුරු කරගන්න ඇගේ කාමරේ කැමරාවක් හයි කරනවා. ඉතින් ඔයාට පේනවා ඇති කාමරේ සුදු පාට දුමක් වගේ ඡායාවක්. ඒ වගේම කාමරේ තියෙන විදුලි පංකාව ඉබේ ක්‍රියාත්මක වන ආකාරයත් ඔයාට පේනවා ඇති. කාමරේ තියෙන අල්මාරියේ දොර ඉබේ ඇරෙන විදිහත් ඔයාට පේනවා ඇති. කාමරයට පැමිණෙන අද්භූත බෝලය මේ නිවසක තියෙන CCTV එකක සටහන් වෙනවා. හදිසියේ නොසැලී සිටින මේ හිටි හැටියේ චලනය වෙනවා. අංක 3. නිවසක සැරිසරන අද්භූත ආත්ම. එක්තරා නිවසක අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා නිවසියන් පිළිගන්නවා. ඔවුන් ඉන්පසු නිවසේ CCTV කැමරා අවසන් කරනවා. ඔබට පේනවා ඇති විනිවිද පේන අද්භූත ඡායාව. ඉතින් මේ පිළිවද ඔයාලා මොකද හිතන්නේ කියලා පල්හැන් කමෙන්ට් කරන්න. අතර දරුවන්ගේ පිටිපස සිටින විනිවිද පෙනෙන මිනිස්සු මේ අද්භූත සිදුවීම හමුවන්නේ චීනයේ තියෙන පෙර පාසලක. ඉතින් ඔබට පේනවා ඇති ඔවුන් ගීත ගායනා කරන බව. විදුලි වේගයෙන් ගමන් කරන රුවක් ඔයා දැක්කද? වීඩියෝවේ දකුණු කෙළවරේ ඉන්න ළමයාගේ පිටුපසින් අද්භූත රුවක් මතුවෙන්නේ. ඉතින් මේ පෙර පාසලේ මිය ගියපු ළමයෙක් කියලා ඇතැම් අය විශ්වාස කරනවා. මේ මගේ වටිනා වීඩියෝ තවදුරටත් බලන්න පැතිකර TV YouTube channel එක subscribe කරන්න.